සිකුරාදා නුගසවනේ මීළඟ විශේෂාංගයට තමයි අපි සූදානම් වෙලා ඉන්නේ මේ විශේෂාංගය ගැන කතා කරන්න කලින් කියන්නට ඕනේ දැන් අපි අපේ ජීවිතවලදී ගොඩක් තියෙනනේ අවදිවලින් අපේ ස්වර්ණමය අවදිය තමයි පාසල් අවදිය කියලා කියන්නේ ඉතින් අපි යම්කිසි පාසලක ඉගෙන ගන්නවා නම් ඒ පාසල ගැන බොහොම ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන්කම තියනවා වගේම පාසලට අපි ගැන ආඩම්බරයෙන් කතා කරන්නට පුළුවන්කම තියෙන්න ඕනි එවන් වූ ආඩම්බරණීය විදුහලක බොහොම ආඩම්බරණීය පුදුම දිනෙක අද අපිත් එක්ක එකතු වෙනවා මේ විශේෂාංගයට මේ ගැන කතා आनंद विद्यालय आदि शिष्य संघ में सभापति तुमान दुष्मंत करणागड़ महतापित आनंद विद्यालय आदि शिष्य संघ में उपसभापति तुमान ऑलकट अरेशन अनुकमिट सभापति तुमान अभिथ्यकृतन समित सेनवीरत्न आयुबान बुधमारा मैं कथा भाट बदल बहुमत्म गौरव पीलिगाना ऐ थिंक अददास मूल में प्रश्न भी दे रहे हैं अभी मैं अद कथाकरा ने ऑलकट समर उदेश ने ददास वी सगन मेघन कथाकन को धनवा उब धनवा तलाती है ना समाज जाला से सह माध्यम से मैं පිලිබඳව මේ පිළිබඳව කතා කරන්න කලින් අපි දැනගන්න ඕනේ ඇත්තටම ආනන්ද විද්‍යාලයට හෙන්රි ස්ටීල් ඕල්කට් කියන පුද්ගලයාව කොයි විදිහටද වැදගත් වෙන්නේ කියන කාරණාව. ඔව් ඇත්තටම හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා කියන්නේ ඇමරිකානු ජාතිකයෙක්. එතුමා ආනන්දයත් එක්ක සම්බන්ධ වෙන්නේ ඇත්තටම අපි ඉතිහාසයට ගියාම हेत्तुने तमाय प्रसिद्ध पाणुदुरावादेकिन विवादे तीन बौद्ध नायकीन इवगेम विशेषेन अतिपूज्य हिक्कडवे सुमंगल स्वामीन वहांसे इवगेम मिगिट्वते गुणानंद स्वामी वहांसे एतुलु नायके उनके नायकत्वेन पाणुदुरावादे तिबुना वाद कीपेक अवसाने पाणुदुरावादे हेत्तुने दसरसे हेत्तुने पेवत्तुने මේ ගැන මේ වාදයේ ගැන කියවන්න ලැබුණා හොල්කොත්තුමාට හොල්කොත්තුමා වෘත්තියෙන් නීතිඥවරේ එතුමා ඒක කියවලා බුද්ධාගම ගැන යම් පැහැදීමක් ඇති වෙලා එතුමා බුද්ධාගම ගැන හැදෑරුවා ඒකම අපේ ආගමික නායකයින් සමග ලිපි ගනුදෙනු කරලා තියෙනවා ඒ කාලේ තවදුරටත් ලංකාවේ කාලේ බෞද්ධයන් තිබිච්ච තත්ත්වය එච්චර සුබදායක නැහැ. ඉතින් ඒ සම්බන්ධයෙන් යම්කිසි හැදෑරීමක් කළා අන්තිමට එතුමා තීරණය කරනවා ලංකාවට පැමිණෙන්න. එතුමා පැමිණෙන්නේ 1880. පැමිණලා බෞද්ධ පරම විඤ්ඤාණාත් සමිතිය ස්ථාපිත කරනවා බෞද්ධ නායකිනු සමග අපි BTS කියලා කියන බුද්දිස් තියෝසොෆිකල් සොසයිටි කියලා. ඉන් පස්සේ තමයි බෞද්ධ නායකිනු සමග බෞද්ධයන්ට ඇති වෙලා තිබුණු ඒ කාලේ තිබුණු ඒ අසාධාරණය සම්බන්ධයෙන් යම් කිසි අ르ගලයක් බෞද්ධ නායකින් සමග කළා. ඉන්පසු බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් වුන් තීරණය කරනවා පාසල් ගොඩනැගිය යුතුයි කියලා. ඒකේ ආරම්භය තමයි ආනන්දය කියන්නේ. එදා පිටකොටුවේ නම්බර් 61 මැලිබන් වීදියේ තමයි පළමුව වරට ආනන්දය බිහුනේ එවකට බෞද්ධ ඉංග්‍රීසි පාසල කියලා තමයි පටන් ගත්තේ 1886 නොවැම්බර් 1 වෙනිදා. ඉතින් ඉන්පසු තමයි ආනන්දය පසු කාලෙක 1895 තමයි දැනට තියෙන ස්ථානයට ආනන්ද විද්‍යාලය නමින් නැවත එන්නේ. ඉතින් එතන ඉඳලා ජාතියට ඒ වගේම බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් ආනන්දේ විශේෂ මෙහෙවරක් කරගෙන මේ වෙනකන් ඇවිල්ලා තියෙනවා. ඒ මෙහෙවරත් එක්කම ඕල්කට් සමර දේශනය කියන්නේ ඊටාත්ම ඉහළ තැනක තියෙන දේශනයක්. ඉතින් ඒ ගැන අපි කතා කරමු සමිත මහත්මයා. මම හිතන්නේ දුෂ්මන්ත මහත්මයා කිව්වා වගේ ඕල්කට් තුමාගේ ඒ වැදගත්කම ආදි ශිෂ්‍යයන් හැටියට වර්තමානයේ ශිෂ්‍යනුත් සමග ඒ වැදගත්කම නැවත නැවතත් මේ අපේ ජාතියට මතක් කර දීමේ එක කාර්යයක් හැටියට තමයි අපි මේ සමරු දේශනය පිළිවෙල කරලා තියෙන්නේ. හැබැයි මේක සමරු දේශනය අපි පටන් අරගෙන තියෙන්නේ ආදි ශිෂ්‍යයන් හැටියට 1968 වසරේ. නමුත් 90 දශකයේ යම් යම් කාලවලදී මේ සමරු දේශනය අපිට පැවැත්වීමට නොහැකි යාවක් ඇති වෙලා තියෙනවා. එනමුත් 2001 සිට මේ දක්වා ඒ කියන්නේ පසුගිය වර්ෂය දක්වා අපි නොකඩවා
මේ සමුරු දේශනය පවත්වන්න සියලුම කටයුතු උතා උත්කර්ෂවත් අන්දමින් ගෞරවාන්විතව පවත්වන්න සියලුම කටයුතු යෝජනා ලෑස්ති කරලා තියෙනවා. මේ සමුරු දේශන සඳහා සාමාන්‍යයෙන් අපි ආරාධිත වෙන වශයෙන් ගෙන්නන්නේ ආනන්ද විද්‍යාලයෙන් බිහි වෙලා එක එක ස්තරවල නිපුණතා සහජතා කුසලතා දැක්වූ නිපුණයන්. එතකොට ඒකෙන් අපි කාරණා දෙකක් බලාපොරොත්තු වෙනවා. එකක් මේ සමුරු දේශනයට දිය යුතු ගෞරවය ලබා දෙන්න. ඒ වගේම වර්තමාන ශිෂ්‍යයන්ට පොඩි පණිවිඩයක් දෙන්න මෙන්න මෙහෙම කට්ටිය තමයි අපේ විද්‍යාලයෙන් එළියට සමාජයට ගිහිල්ලා ලෝකයට ගිහිල්ලා මේ මම ස්ථානවල වැජබිලා සමාජ සේවාවල් කරන්න කියලා. ඉතින් ওই කාරණා දෙකම පෙරදරේ කරගෙන අපි ඕල්කට් සමුරු දේශනය වාර්ෂිකව පවත්වන්න සූදානම් කරලා තිනවා. මේ වසරෙත් අපි ඒ ලෙසම ඒ කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ වසර අපිට පොඩි ගැටලුවක් තියෙනවා. මම හිතන්නේ අපි කවුරුත් දන්නවා අපේ ගෝලීය වසංගතයේ කොටසක් හැරීට අපිත් අවාසනාවන්ත ලෙස ඒකට ගොදුරු වෙලා තිනවා. ඉතින් මේ පවතින සෞඛ්‍ය නියාමනයන්ට එතකොට අපේ රජයෙන් දෙන නියාමනයන්ට යටත්ව මේ සමුරු දේශනේ පවත්වන්න සියලුම කටයුතු අපි සූදානම් කරලා තියෙනවා. ඒක තමයි විශේෂත්වයත්. මොකද මේක ඔන්ලයින් ක්‍රමයට තමයි කරන්නේ. ඒක නිසා මේකට සම්බන්ධ බලවන් වෙන්න පුළුවන් කොහොමද කාටද කොයි විදිහෙන්ද කියන කාරණාව ගැන අපි ඉදිරියේදී කතා කරනවා. ඊට කලින් අපි කතා කරන්නට ඕනේ මේ සඳහා සහභාගී වෙන කෙනා මෙවර අති විශේෂ කෙනෙක් ඔබට පාසලට අපි ඒ නිසා ඒකනත් කතා කරමු. ඔව්. මම හිතන්නේ මේ සඳහා අපි මේ 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 වර්ෂයේ තෝරාගත්තේ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමා. එතුමා වර්තමානයේ පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා. එතුමා මම හිතන්නේ මේ කොවිඩ් වසංගතය ලංකාවේ පටන් ගත්ත අවධියේ මූලික අවධිය අපි හිතමු මූලාරම්භයේ කාලයේදී මම හිතන්නේ ජනාධිපති කාර්යසාධක බලකායේ ඉතාම වැදගත් මෙහෙවරක් කරපු පුද්ගලෙක්. ඉතින් එතුමා අපි මේ ඕල්කට් සමුරු දේශනයේ මේ වසරේ තීරණය කරා. එතුමා මං හිතන්නේ දේශනේ පවත්වන්නේ ඉතාමත් කාලෝචිත වැදගත් මාතෘකාවක් සමග. මොකද එතුමා කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව තමයි ශ්‍රී ලංකාවේ මේ ගෝලීය වසංගතය, ඒ කියන්නේ කොවිඩ් 19 කියන එකට කියන රෝග තත්ත්වයට අපි ශ්‍රී ලංකාව දක්වපු ප්‍රතිචාරය සහ ඒකේ උපායෝග උපක්‍රම විදි මොනවද කියන එක තමයි එතුමා විශේෂ වශයෙන්ම ඒ දේශනේ පවත්වන්නේ. මං හිතන්නේ මේක ආදි ආනන්දිය විතර නෙමෙයි සමස්තයක් හැරීට හැම දිනෙකටම මම හිතන්නේ ඉතාලම රසවත් වෙයි, වැදගත් වෙයි, බොහොම හරවත් වෙයි මේ මාතෘකාව නිසා. දුෂ්මත් මහත්මයා, දැන් ඔබතුමා ආනන්ද විද්‍යාලයේ ඔබී එක කියන්නේ සභාපතිවරයා වශයෙන් මොන විදිහටද පාසලට දායකත්වය දක්වන්නේ ආදිශිෂ්‍ය සංගමය? ආනන්ද විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය ඇත්තටම අවුරුදු 100කට වඩා පැරණි. ඉතින් ලොකු විකාශනයක් වෙලා තියෙනවා ඒ පරාසය අනුව. ඉතින් අපේ ආදිශිෂ්‍ය සංගමයේ ඇත්තරම ඇෆිලියේටඩ් ගෲප්ස් කියලා කියනවා, මේ අනුබද්ධිත කණ්ඩායම් තියෙනවා එක එක වයස් සීමාවන්ට යටත්ව, එහෙම නැත්නම් ප්‍රදේශ සීමාවන් අනුව. ලංකාව විතර නෙමෙයි පිටරටත් තියෙනවා හුඟක් නගරවල ආදිශිෂ්‍ය සංගම් තියෙනවා. මේ හැම එකක්ම අනුබද්ධයි ආදිශිෂ්‍ය සංගමයට. ඉතින් මේ අනුව අනුබද්ධ සංගම් 40කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ හැම දෙනාමත් එකතු කරගෙන තමයි අපි වැඩ කටයුතු කරන්නේ. හැම තිස්සෙම විද්‍යාලයත් සමඟ සම්බන්ධ වෙලා විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය, විදුහලේ මැනේජ්මන්ට් කමිටිය එක සමඟ නිතර සාකච්ඡා කරලා විද්‍යාලයට අවශ්‍ය දේවල් මොනවද වෙන්න ඕන කියලා හොයලා බලලා අපි වැඩ කරන්නේ. ඉතින් මේ අනුව ආදිශිෂ්‍ය සංගමයේ අනුකමිටු තියෙනවා 7ක්. ඉතින් එයින් විශේෂ වෙනවා කීපයක් විද්‍යාලය සමග සම්බන්ධ වෙද්දී. එකක් තමයි අධ්‍යාපන සංවර්ධන අනුකමිටුව. මෙහිදී අපි බාලාංශයේ, කියන්නේ ප්‍රයිමරි ග්‍රේඩ් 1 ඉඳලා ඊයේ 13 වෙනකම්ම ප්‍රෝග්‍රෑම්ස් හදලා තියෙනවා. ප්‍රයිමරි එකේ ඉංග්‍රීසි භාෂාව කොහොමද හසුරුවීම සම්බන්ධ වෙන්න අපි ප්‍රෝග්‍රෑම්ස් කරගෙන යනවා. ඊළඟට මිඩල් ස්කූල් එකේ ඒ අනුව, ඊළඟට ඕ ලෙවල්, ඒ ලෙවල් සඳහා වෙනම සෙමිනාස් කරනවා ඔවුන්ව විභාගවලට සූදානම් කරන්න. ඉතින් ඒ වගේ අධ්‍යාපන අනුකමිටුව හරහා වෙන දේවල් ඒ ගොඩක් තියෙන. ඒ වගේ ඒකම තමයි විදුහලේ
ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එහෙම නැත්නම් යටිතල පහසුකම් සම්බන්ධයෙන් වැඩ කරන තව අනුකම්පාවක් තියෙනවා විද්‍යාලයේ ඒ අවශ්‍යතාවයන් හොයා බලලා විදුහල්පතිතුමත් එක්ක සාකච්ඡා කරලා ඒ නඩත්තු කිරීම එහෙම නැත්නම් සංවර්ධනය කිරීම නිතර හොයලා බලලා කරනවා ඉතින් ඒ වගේ ප්‍රතිඵල තමයි මම හිතන්නේ අපේ ආදි ආනන්දිය අපිට කලින් අපේ සීනියර්ස්ලා හිටියට හිටපු අය තමයි ආනන්දේ පූල් එකත් හැදුවේ ආදිශිස් සංගමයේ මගින් තමයි පිහුම් තටාකය සම්පූර්ණයෙන්ම හැදුවේ ඒ වගේ ගොඩාක් ආනන්දියත් එක්ක බොහොම බද්ධ වෙලා තමයි ආදිශිස් සංගමයේ වැඩ කරන්නේ ඉතින් ඒ වගේ තමයි අපි වැඩ කටයුතු කරගෙන යන්නේ එදා වගේම තමත් පසල්ට ආදරේ අනිවාර්යයෙන් දැන් සමිත මහත්මයා අපි කතා කරා තින් මේ ඕල්කට් සමුරදේශණය ගැන එදාට තවත් සුවිශේෂී කාරණාවක් සිද්ධ වෙනවානේ පුවත් සංගරාව එලි දක්වනවා ඉතින් ඒ ගැනත් කතා කරමු සහ කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කොයි වෙලාවටද තියෙන්නේ ඒ ගැනත් අපි මතක් කරමු ඔව් ඔව් අතරම මේ ඕල්කට් සමුරදේශණය අපි මම කලින් කිව්ව විදිහට අර මේ දවස්වල පවතින සෞඛ්‍යමය නීති නියාමනයන්ට යටත්ව අපි ඔන්ලයින් ක්‍රමයට තමයි දේශණයේ මේ වර පැවැත්වීමට අපි සියලුම කටයුතු සංවිධානය කළා තියෙන්නේ මේක හැබැයි අපේ කුල්රත්න ශාලාවේ සිට තමයි මේ දේශනේ පැවැත්වෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපේ ආදිශිෂ්‍ය සංගමේ YouTube පිටුව සහ Facebook පිටුව ඒ වගේම ආදිශිෂ්‍ය සංගමේ අපේ තියෙන වෙබ් අඩවිය මගින් යාව කියන්නේ යාවත් කාල එවෙලේම තමුන්ට ඒක දකින්න පුළුවන් විදිහට අපි මුළු ලෝකය පුරාම විතර සියලුම දෙනාට ඒක බැලීමට ඇසීමට නැරඹීමට සලස්වන්න තමයි සියලුම කටයුතු සංවිධානය කරලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන්ුත් අපි අපේ ආදි ශිෂ්‍යව තමයි ඒකත් ඔක්කොම මේ ඒකට සම්බන්ධ වෙලා ඒ තාක්ෂණික කටයුතු ඒවා මෙහෙයවීම ඒවා ශබ්දය ඒ සියලුම දේවල් කරන ආදි ශිෂ්‍යයන් එකතු වෙලා තමයි වැඩ කටයුතු කරන්නේ. ඒ වගේම උපතිම කිව්වා වගේ දැන් අපි මේක හා සම්බන්ධව අපි පුවත් සංගරාවත් ඉදක්වන්න බලාපොරොත්තු වෙනවා. අතන මේ පුවත් සංගරාව කියන එකෙන් අපි හුඟක් වෙලාට බලාපොරොත්තු වෙන්නේ ආදි ශිෂ්‍යයන් වශයෙන් අපේ ප්‍රජාව දක්වපු දක්ෂකම ඒ කියන්නේ ඒගොල්ලෝ ලබාගත් නම්බුනාම ඒගොල්ලෝ ලබාගත් තත්ත්වවල් ඒගොල්ලෝ සමාජයේ කොයි කොයි දේවල් වලටද යොමු වෙලා තියෙන්නේ කියන එක අපි සියලුම දෙනාට දැනගැනීම පිණිස කඩතුරාවක් හැටියට පාවිච්චි කරනවා. මොකද හේතුව අපි වර්තමාන ආදි ශිෂ්‍යය දැන් මේ ආදි ශිෂ්‍ය પરම්පරාවක් තියෙනනේ 1886 නේ කතා කරන්නේ. ඉතින් ඒකේ අපි හිතමු ජීවත් වෙන ප්‍රමාණය ගත්තොත් එහෙම ඉතා විශාල ආදිශිෂ්‍ය සංගමයක් කියන නමුත් හැමෝටම හැමදේම දැනගැනීමේ අවස්ථාවක් නැහැ. ඒකට කරන සහයෝගයක් හැටියට තමයි මේ කඩතුරාව දෙන්නේ. එතකොට ඒකල දැනගන්නව අහවල් පුද්ගලයා අහවල් තැන ඉන්නවා. යා ආදිශිෂ්‍යෙක්. එහෙමනම් අපිට මොකද්ද ගන්න පුළුවන් සහයෝගය? අපිට මොකද්ද යාට කරන්න පුළුවන් වැඩිහෙන් කරන්න? ඒ වගේම වර්තමාන ශිෂ්‍යයන් සම්බන්ධයෙන්ුත් අපි පොඩි දැනුම් දීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලොන්ගේ ප්‍රවණතා ඒගොල්ලොන්ගේ දක්ෂකම්. හ්ම් හ්ම් හරි එහෙමනම් ඉතින් ওই විදිහට තමයි අද මේ සාකච්ඡාව අපිට නිමා කරන්නට වෙන්නේ මේ කාරණාත් එක්කම මතක් කරන්නම් අවශ්‍ය දේ නැතත් අපිට හැකියාව තියෙනවා නොවැම්බර් 28 වෙනිදා ඒ කියන්නේ මේ සෙනසුරාදා දවසේදී 4:45ට ඕල්කට් සමුරදේශණය සමග ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන්න ඒ ගැන අපි කතා කරා ඉතින් ඒ මතක් කිරීමත් එක්ක ඊට එකතු වෙන කියලා මතක් කරන ගමන්ම සමුදෙනා ඔබ දෙදෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා आनंद विद्यालय आदिशी संघ में सभापतितुमान दुष्मंत करणनगर महात्माट वगे में उपसभापतितुमान समित सनिरत्न महात्माटात स्तुति अदासे अपित्तेके कतुनाट हेमना मापी में विशेषांगेन समगान्न रंदिला इन्न सिकुरादा नुग सेवनात एक्का